වගේ කතා පෝයට එකට දෙකට කරන්න එක පාරක් මහින්ද මහත්තය ඉතින් කරලා බැලුවනේ ආයි කරලා බලන්න කියන්නකු. ඒ ප්‍රශ්නයක් නෑ එතුමාට උත්සාහ දරන්න පුළුවන්. ඕන තරම් ඔයනි කුමන්ටන කරන්න පුළුව මං හිතන්නේ ආයේ වගේ උත්සාහයන් දරන්න ඉදිරිපත් වෙයි කියලා. මම එකක් කියනවා, මේ වසර තමයි රාජපක්ෂ බිය තුරු කරන වසර. මේ රටේ තුම්බියක් තියෙනවා, මහින්ද බැසිල් ගෝඨාභය. මහින්ද බැසිල් ගෝඨාභය රාජපක්ෂ තුම්බිය දුරු කරන වසර මේක. ලබන වසරේ සිටන් රාජපක්ෂලත් දේශපාලන ඉතිහාසයේ තැනක් හම්බ වෙන්නේ නැහැ. කුසලතාවයෙන් හම්බන්තොටින් වේවා, යාපනයෙන් වේවා, මඩකලපුවෙන් වේවා, නුවරලියෙන් වේවා, කුසලතාවයෙන් ඉදිරියට එන්න පුළුවන්. පෞල්වාදය පෙන්නලා මේ රටේ දේශපාලන බලය ගන්න යලි අපි ඉඩ තියන්නේ නැහැ. එන්න කියන්නකෝ ගෝඨාභය මහත්තයාට, එන්න කියන්නකෝ. මුලින් එතුමා මේ රටේ පුරවැසියෙක් වෙලා ඉන්න එපා. විදේශක පුරවැසියෙක් වෙලා ඉන්න කමං දේශප්‍රේමය ගැන කතා කරන්න පුළුවන්. එතුමා මුලින්ම ගුවන් හමුදාවට ගුවන් යානා ගන්න මිග්යානාගත්ත ගණදෙනුවෙන් ඩොලර් මිලියන 6කට අධික ප්‍රමාණයක් විදේශවල හංගපුය ගැන එතුමා උත්තර දෙන්න ඕන. ඒ වගේම ඇවන්ගාඩ් කියන සමාගමට නාවික හමුදාවේ ධනය, නාවික හමුදාව මේ වෙනකොටත් දවසකට රුපියල් කෝටිය ගන්න මේ කෙටි අවුරුදු තුනට රුපියල් බිලියන 4කට වැඩි ප්‍රමාණයක් මේ රටට අරන් දීලා තියෙනවා. ඒවා පුජ්ජලික සමාගම් වලට ලබා දීම ගැන ගෝඨාභය රටට උත්තර බඳින්න ඕනේ. ඒ වගේම යුද හමුදා මූලස්ථානයේ තුට්ටු දෙකට විකුණලා තමන්ගේ ඥාතීන්ගේ බැංකු ගිණුම් වලට සල්ලි දමා ගත්ත එක ගැන එතුමා උත්තර බඳින්න ඕනේ. ඊට පස්සේ එතුමාට පුළුවන් ජනාධිපති වරණය ගැන, එතුමා ජනාධිපති රට එන්න කියන්නකො. එතුමාගේ ඒ සියලු කාරණා කටයුතු පිළිබඳව එතුමාට උත්තර බඳින්න වෙයි රටේ ජනතාව ඉදිරියේ.